ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී. දැනට සමහරු කියනවා වැඩිහිටි දීමනාව පිළිබඳ වැඩිහිටියන්ගේ පොලිය පිළිබඳව මම දැක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා විශ්‍රාමිකයෝ ගැනලා කතා කරනවා. අනුර කුමාර දිසානායක විශ්‍රාමිකයන්ගේ අර 100ට ගාණක් ඉස්සර දුන්නා වැඩි පොලියක් ලබා දුන්නා තමන්ගේ ඉතුරුම් ගිණුම් වලට. අද ඒ පොලිය අඩු වෙලා එදා 129ට 30ට තැන්පතු සඳහා පොලිය වැඩි වුණා. හැබැයි අද තැන්පතු සඳහා පොලිය අඩු වෙලා තියෙනවා. හැබැයි ණය ගන්නකොට පොලියත් අඩු වෙලා තියෙනවා. එහෙම තමයි ආර්ථිකයක් ප්‍රසාරණය වෙනකොට දියුණු රටවල් වල බැංකුවේ දැම්මහම පොලිය 1.2යි. පොලිය ඇත්තෙම නැහැ. ඒ වගේම තමයි ණයක් ගන්න ගියාම 4.5යි. එහෙම නැත්නම් 2.3යි. එක එක රටවල් වල ක්‍රමේ. හැබැයි ලංකාවේ තිබුණු ක්‍රමේ තමයි 129ක් 30ක් පහුගිය කාලේ ස්ථාවර තැන්පතු වලට පොලිය හම්බ වුණා 125 28 එක එක තැන්වල. හැබැයි ණයක් ගන්න ගියාමත් 118යි 20යි 22යි 23යි. හැබැයි අද පොලි අනුපාතිකයේ 112ට 111ට 108ට සහ සමහර ක්ෂේත්‍රවලදී 107ට වගේ දැන් පොලියට මේ ව්‍යවසායකයන් සංවර්ධනය කරන රටක් දියුණු වෙන ක්‍රමවේදේ. එහෙම තමයි ක්‍රියාත්මක කරන්නේ. හැබැයි එහෙම ක්‍රමානුකූලව මේක හදාගෙන එද්දි මෙයයි කියන්නේ වෙන කතාවක්. අපි ආණ්ඩුවක් විදියට එක පැත්තකින් පොලිය අඩු කරනවා, අනිත් පැත්තෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන ව්‍යවසායකත්වය වර්ධනය කරන්න. අර වැඩිහිටියොන්ගේ පොලිය, ඔවුන් කියන වැඩිහිටියන්ගේ පොලිය අපි අහම දෙනවා කියලා. අපි කියන්න ඕනේ එහෙම පොලිය ගෙවන්න නම් ඒ පොලිය ගෙවන්න රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සල්ලි අච්චු ගහලා දෙන්න සූදානම් නම් හා කමක් නැහැ, සල්ලි අච්චු ගහලා දෙමු. කොහොමද සල්ලි අච්චු ගහන්නේ? අපි නීතියක් සම්මත කරලා ඉවරයි. රටට ඕන ඕන විදියට සල්ලි අච්චු ගහන්න බෑ. මහා භාණ්ඩාගාර පනත ගෙනල්ලා ඉවරයි. මේ මහා බැංකු පනත සල්ලි ගහන්න, සල්ලි අච්චු ගහන්න බෑ කාටවත් ඕන විදියට. එතකොට මහා බැංකු පනතෙන් පස්සේ අපිට සල්ලි අච්චු ගහන්න බෑ. එහෙනම් සල්ලි අච්චු ගහන්න නැතුව කවුද එහෙනම් ඒ පොලිය ගෙවන්නේ? රටේ පොලිය අනුපාතිකේ වැඩි වෙනකොට වැඩිහිටියන්ගේ පොලිය කවුද ගෙවන්නේ? එහෙනම් ඒ පොලිය ගෙවන්න අපේ රටේ සමස්ත ජනතාවට සිද්ධ වේවි. එහෙමනම් තවත් වැට් එකේ ප්‍රතිශතය 1%-2% වැඩි කරන්න. එහෙම නැත්නම් වෙනත් බදු ගන්න ක්‍රමයකින් හැම දෙනාගේම බදු අරගෙන මේ වැඩිහිටියොන්ට ගෙවන්න ඕනි. මං කියන්නේ වැඩිහිටියොන්ට සලකන්න ඕනි, වැඩිහිටියොන්ට බලා ගන්න ඕනි. ඒකේ තර්කයක් නැහැ. හැබැයි ඒකට එහෙනම් ක්‍රමයේ කියන්න ඕනි. හැමෝම එකඟ නම් මේ වැඩිහිටියොන්ගේ 100ට පහුගිය දවස්වල ගිව්වා වගේ වැඩි ප්‍රතිශතයක් ගෙවන්න, ඒ සඳහා වැය වෙන මුදල ඔය කණ්ඩායම එකතු වෙලා කියන්න ඕනේ. එහෙනම් අපි තව වැට් වැඩි කරමු කියලා. වැට් වැඩි කරලා එහෙනම් වැඩිහිටියොන්ගේ ගෙවන්න පුළුවන්. හැබැයි දේශපාලනික වශයෙන් ඒකට හේතුවක්, ඒක කරන්න බැරියයි, ඒක කරන්න කොහොමද කියලා කියන්නේ නැතුව සම්පූර්ණයෙන්ම දේශපාලනිකව අර වැඩිහිටියෝ ටික ළඟට ගන්න ඕනි කමට, වැඩිහිටියෝගේ ඡන්ද ගන්න ඕනි කමට ඒ වගේ ප්‍රකාශනිකුත් කරනවා. ඒව දේශපාලනික වශයෙන් අඳබාල කතා කියන එක මම පැහැදිලි කරලා සඳහන් කරන්න ඕනි. එතකොට අනිත් එක තමයි දැන් ඉතින් මේ අනුර කුමාර සනායක කියලා කියනවා අපි සහනාධාර දෙනවා කියලා. ඉතින් ආයිත් ඇවිල්ලා ඒගොල්ලෝ සහනාධාර දෙන්න ඕනේ නැණි. අපි මේ දැන් ගානට අවශ්‍යම කට්ටිය බලාගෙන යනවනේ. එතකොට අනුර කුමාර දිසානායක කියලා ඇවිල්ලා කියනවා ආර්ථිකයක් දැන් මේ ධනවාදීව මේ අපි කරගෙන යන ක්‍රමවේදය තමයි කරගෙන යන්නේ කියලා. ඉතින් එහෙනම් ආයිත් වෙන කවුරුවත් ඕනේ නැණි, මේ කරගෙන යන ක්‍රමේ හොඳයිනේ. කැරකිලා ගිහිලා මේ කරගෙන යන ක්‍රමේම තමයි දැන් කරනවා කියන්නේ. IMF එකත් එක්ක සාකච්ඡා කරලා මේක සංශෝධනය කරනවලු. අපි ආණ්ඩුවක් විදියට අකමැතිද IMF එකත් එක්ක සංශෝධනය කරලා මේකේ තියෙන නීති රීති එහෙම නැත්නම් තව දේවල් අරගෙන ජනතාවට සහන දෙන්න? අපි අකමැත්තෙන් ඉන්නවද? අපි ජනතාවත් එක්ක තරහකින් ඉන්නවද? මේ ජනතාව පීඩණයට ලක් කරන්න ඕනේ කියලා නැහැ. ගන්න පුළුවන් උපරිම සහනය, ගන්න පුළුවන් උපරිම වාසිය ජනතාවට ගන්න සහ දීර්ඝකාලීනව රටක් විදියට සංවර්ධනය වෙන්න ඕනි කරන වැඩපිළිවෙලට තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකතු වෙලා තියෙන්නේ. එහෙම නැතුව ජාත්‍යන්තර අරමුමූල්‍ය අරමුදල අපිට නීති දාලා අර්ග කරන්න මේක කරන්න කියනවා නෙවෙයි. අපි එකඟතාවයකටපත් වෙලා තියෙන්නේ අපේ රට මෙච්චරකල් දේශපාලනිකව හිතලා තීන්දුව අරගෙන වැටිච්ච රට දේශපාලනිකව නොහිතා රටේ මිනිස්සුන්ට දීර්ඝකාලීන සංවර්ධනයක් ඇති වෙන විදියට ඕනි කරන පාරදුෂ්‍යභාවය, වගවීම, මේ සියල්ල එකතු කරගත්තු ක්‍රමවේදයක් තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට මේ ක්‍රමවේදය හැදුවහම රට ක්‍රමානුකූලව අඩියෙන් අඩිය ඉස්සරහට යනවාක මිසක් කාටවත් ආපස්සට හරවන්න බැරි විදියට යළි නොවැටෙන රටක් විදියට තමයි මේ
රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සකස් කරන්නේ. සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු බර ගාන පාර්ලිමේන්තුවේ හිටිය අවුරුදු 74 කෝ කරපු දේව මොනවද කරේ කියලා. මේ තමයි පළවෙනි අවස්ථාව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපතිවරයා විදියට බලය හම්බෙච්ච. මතක් කරොත් මීට කලින් 2001 අගමැතිවරයා බවට පත්වෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා චන්ද්‍රිකා නෝනාගේ ආණ්ඩුවේ 2015 බලය හම්බ වෙනවා. කාගේද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ. මතකනේ, එතනදිත් යම්කිසි ප්‍රමාණයක් කරා, යම්කිසි ප්‍රමාණයක් ආර්ථික ශක්තිමත් කළා. හැබැයි කරගෙන යන්න ඉස්සරහට දුන්නේ නැහැ. ඒක තමයි ඉතිහාසය. ඊට කලින් DB විජේතුංග ජනාධිපතිතුමාගේ වෙලාවේ බොහොමත්ම කෙටි කාලයකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අන්තිම වෙලාවේ පොඩි දවස් කීපයකට ජනාධිපතිවරු මෙහෙම අවස්ථා ගණනාවකදී නිකන් බාර ගන්න සිද්ධ වුණා. හැබැයි එහෙම ඇර මේ තමයි පළවෙනි අවස්ථාවට ජනාධිපතිවරයෙක් විදියට වැඩ කටයුතු කරලා අවුරුදු දෙකකින් කඩාගෙන වැටිලා තිබිච්ච රට වෙනස් කරපු නායකයා. හැබැයි එතුමාගේ ඉතිහාසයට ගියාමත් ඇමතිවරයෙක් විදියටත්, අධ්‍යාපන ඇමතිවරයා විදියට, තරුණ ඇමතිවරයා විදියට, ජාතික තරුණ සේවා සභාවේ ඉඳලා, විද්‍යාපීඨවල ඉඳලා එහෙම නම් කරන්න ගියොත් මේ රටේ අදටත් මේ අධ්‍යාපනයේ වෙනස් කරන්න දුන්නේ නැහැ දවල පත්‍රිකාව කියලා කෑ ගහගෙන පාරට බැස්සා. ඒ වෙලාවේ වෙනස් කරා නම් අද අපිට මේ කාලයට ගැලපෙන අධ්‍යාපනය සකස් කරන්න තිබුණා. හැබැයි එදා ගුරු විද්‍යාලද, විද්‍යාපීඨද, එහෙම නැත්නම් තරුණ සේවා සභාවද එහෙම නම් කරන්න ගියොත් මේ රටේ පරිවර්තනීය වෙනසන් සියල්ලටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරුණ කැබිනට් ඇමතිවරයෙක් විදියට විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්. අද නැවත වතාවක් බලේ හම්බුනහම ඒ දැක්ම, ඒ දර්ශනය එක තමයි අනාගතයට ගැලපෙන අනාගතවාදීව මේ වැඩපිළිවෙල අද ක්‍රියාත්මක කරන්නේ. එතකොට එහෙම වැඩ කරේ කවුද, වැඩ කරලා නැද්ද කියලා අහනකොට ඔය අවුරුදු 40 ගාණක් කියනවා, අවුරුදු බර ගාණක්ම 1965 විතර ඉඳලම මේ රට කරන්න නොදීපු කණ්ඩායමකුත් හිටියා. 70 පොලිසිවලට ගහලා පටන් ගත්තා. හැබැයි එදා ඉඳලම මේ රටට එන්න තිබිච්ච සංවර්ධන ව්‍යාපෘති එන්න නොදීපුවා. මේ රටට එන්න තිබිච්ච ආයෝජකයෝ එන්න තිබිච්ච පාරවල් වහපුවා, උද්ඝෝෂණ කරපුවා. ඇමරිකානු ප්ලේන් බාන්න තමයි ඇල්ලවැල්ලාය පාර හදන්න කියපුවා. මත්තල ගුවන් තොටුපළ හදනකොට කෑ ගහපුවා. හයිවේ එක හදනකොට ඒ පැත්තේ පූසට මේ පැත්තේ පැත්තේ පූස බලන්න යන්න බෑ කියලා කියපුවා නේද? කිරිගහට්ටි ගේන්න තමයි යන්නේ කියලා කිව්වේ. එහෙම කියලා මේ සංවර්ධන ව්‍යාපෘති වලට කරපු බලපෑම, ආයෝජකයෝ වෙන්න හදපු හැම අවස්ථාවකදීම කරපු වර්ජන, විදුලි බල ක්ෂේත්‍රයේ මෙච්චර අර්බුදයක් ඇති වෙලා දැන් අර්බුදේ නිමා කරන්න පුළුවන් වෙලා තියෙන ඍජු තීන්දුව తీරන අරගත්තු නිසා. එහෙම නෙවෙයි නම් විදුලි මාෆියාව සම්පූර්ණයෙන්ම මේ රටේ ක්‍රියාත්මක කරලා විදුලි බල මණ්ඩලයට ඕනි කරන පරිවර්තනය කරන්න නොදුන්නේ මේ කණ්ඩායම. වරායේ අලුත් සංවර්ධන ව්‍යාපෘති කරන්න හදපු හැම වෙලාවෙම විරුද්ධ වුණේ. අපි කතාවට කියන්නේ සිංගප්පූරුවේ වරාය හැදුවාම කතාවට නෙමෙයි, ලීක්වන් යූ සූති කරා ලංකාවේ වමේ ව්‍යාපාරයට කියලා. කොළඹ වරාය හදන්න හැදෙන්න තිබුණා නම්, කොළඹ වරාය දියුණු වුණා නම් සිංගප්පූරු වරායක් හැදෙන්නේ නැහැ කියලා. ඒ තත්ත්වෙට මේ රට හැදෙන්න නොදී වැඩ කරේ නම් ওই කියන කණ්ඩායම තමයි කියන එක මතක් කරන්න ඕනි. අද අනුර කුමාරලා නින්දෙන් අවදි වුණා කියලා වගේ කතා කරාට ඒ කණ්ඩායම තමයි මේ රටේ සංවර්ධනයේට දැවැන්තම බාධාව සිද්ධ කළේ කියලා කියනවා.